නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බදු අඩු කරා. දැන් මට කියන්නේ බදු අඩු නම් වැට් එක අඩු කරා කිව්වා පැල් එක නංගලා වැට් එක අඩු කරා. දැන් මේ අඩු කරපු වැට් සහ අනිකුත් බදු වලින් රටේ ජනතාවට අඩු වෙලා තියෙන්නේ මොකක්ද? කැරට් කිලෝ එක 400යි, ලුණු කිලෝ එක 750යි, හාල් කිලෝ එක 120යි. මේ ආදි වශයෙන් හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල වැඩි වෙලා තියෙනවා. එහෙනම් රටේ මිනිසුන්ට මේ බදු අඩු කිරීමතල අඩුවක් වෙලා තියෙනවා. එහෙනම් ඒක ඇති වෙලත් නැහැ. ඒක පැත්තකින් රජයේ අනවශ්‍ය වියදම් අඩු කරලා ඉවරලා රුපියල් කෝටි 2000ක් ආරක්ෂා කරගන්නවා කියලා කියපු එක සම්පූර්ණ පට්ටපල් බොරුවක් කියන එක මේ කරුණු කාරණාත්මකව ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. අනිත් පැත්තෙන් අඩු කරලා තියෙන රජයේ සේවකය අර සහ පොලිසින්දාරයාට. පොලිසින්දාරින්ට ගමන් වියදම් දීමනාව මාසයකට රුපියල් 20000ක මුදලක් ගෙවීමට නියමිතව තිබුණා ජනවාරි 1 වෙනිදා. දැන් මේ රුපියල් 20000ක දීමනාව ගෙවන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා කිව්වා නොවැම්බර් 17 වෙනිදා ඉඳලම එතුමා ජනාධිපති බවට පත් කරොත් මේ 20000ක දීමනාව ගෙවීමට කටයුතු කරනවා කියලා. එහෙනම් දැන් අද වෙනකොට ඒ ගැන කිසිම කතාවක් නැහැ. පොලිසිය CC කඩේ එහෙට මට මාරු කිරීම විතරක් පොලිස් කොමිසම අකර්මණ්‍ය කරලා කටයුතු කරගෙන යන එක පමණයි සිදු කරන්නේ. එහෙනම් දැන් අඩු breaking.lk